අනුරාධපුරයේ රනිල් වික්‍රමසිංහ කතාවක් කරලා කියනවා. එය අහනවා ප්‍රශ්නයක්. හරිද? ඉගෙන පරණ වමේ සටන් පාඩයක් ලෙස අහන්නල්ලු. නේද? අනුර නේද? මේකට උත්තර දීපිය. කියාපියව. දියාපියු. හරිද? ඒකත් හරිය. පව්. හරිද? ඉතින් අපි අපහාස කරන්න ඕනේ නැහැ. අපි කවුරුත් වයසට යනවනි. නේද? ඉතින් නේද මන්ද කර ලාෆ් ගෑස් එකකටත් කර ලව් ගෑස්. හරිද? පව්. හරිද? හරිද? මගේ ඒවා අපි අවමාන ලක් කරන්නත් ඕනේ නැහැ නේද? නමුත් අපි කියන්නේ තුමා කියනවා මේවට උත්තර දියාපියු. හරිද? මොකද කියන්නේ? මොකද්ද මේ කරන්නේ? ඇවිල්ලා මොකද කරන්නේ? මම එක උත්තරයක් කියන්නම්. ඇවිල්ලා කරන ප්‍රධාන වැඩ අතර එකක් තමයි මහා බැංකු වංචාවට සම්බන්ධ වෙලා අධිකරණේ රතුවරන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගේනවා. ගේන්න ඕනේ නැද්ද? ගේනවා ලංකාවට. අර්ජුන මහේන්ද්‍ර කෝප් කමිටුවේ කට උත්තරයක් දුන්නා. මේ ගනුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහා බැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. හරිද? දැන් මොකද වුනේ? මහින්ද රාජපක්ෂලයි රනිල් වික්‍රමසිංහලයි එකට එකතු වෙලා අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා. හරිද? මං දවස පාර්ලිමේන්තුවේ දැහුවා රනිල් වික්‍රමසිංහගේ අර්ජුන මහේන්ද්‍ර කෝ කියලා. එතුමා කිව්වා නෑ මේ සිංගප්පූරුව ගියා වෙඩින් එකකට ආයේ එයි කිව්වා. ඒකෙන් මොනතරම් මිත්‍රයෙක්ද? මඟුල් ගෙදර යනකොට කියලා යන්නේ. හරිද? හැංගිය මොකටද? හැංගිය වෙන මොකටවත් නෙවෙයි. අර්ජුන මහේන්ද්‍ර කට උත්තරේ දෙන්න පටන් ගත්තොත් එයා මහා බැංකු ජනාධිපති කොමිසමෙත් මේ කට උත්තරේ දුන්නා. මේ ගනුදෙනුව කරන්න කියලා කිව්වේ. එතෙක් ගත්ත ක්‍රමවේදය වෙනස් කරලා බැඳුම් කර මිලදී ගැනීමේ ක්‍රමවේදය එක වෙනස් කරේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් නෙවෙයි. ඒක වෙනස් කරේ නීතියකින් නෙවෙයි. ඒක වෙනස් කරේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණයකින් නෙවෙයි. ඒක වෙනස් කරේ රනිල් වික්‍රමසිංහ කතා කරලා අර්ජුන මහේන්ද්‍රන් දීපු දුරකත නැමතුමකින්. මතක තබා ගන්න. අපි රටේ බැඳුම් කර මිලදී ගන්න ක්‍රමවේදය වෙනස් කරන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ කතා කරලා අර්ජුන මහේන්ද්‍රන්ට කියනවා මේක වෙනස් කරන්න කියලා. හරිද? එනිසා ඇහුවා නම් අපෙන් කරන්නේ මොකද්ද කියලා. අන්න කරන ප්‍රධාන වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍ර ගේනවා උසාවිය කට උත්තර ගන්නවා ඊළඟ ඔයක් ගේනවා. තව කරන්නේ එයා විතරක් නෙවෙයි. එයා එනකොට තව කට්ටියනවා. අපේ විජිත් සහෝදරය කිව්වා අර්ජුන මහේන්ද්‍ර ලගේ අර්ජුන ඇලෝසියස් ලගේ සල්ලි ගත්ත මහා බැංකු වංචාව සිද්ධ වුණේ නැහැ කියලා පොත් ලියන්න. මරු පොත්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ වැරද්දක් වහගන්න පොත් පෙරලනවා කියලා. එන වැරද්දක් වුණාම ඒක වහගන්න පොත් පෙරලනවා. හැබැයි ඒ දවස්වල මොනේ මොකද්ද? පොත් ලිව්වා. හරිද? ජනාධිපති කොමිසමෙන් එලියට ආව මොකද්ද? එලියට ආවා පොත ලියන්න සුජීව සේරසිංහට ලක්ෂ 30ක් දුන්නා කියලා. එතන මොකද වෙන්නේ? ඊළඟ කට උත්තරය අඳුව එයත් ගේනවා. මතක තියාගන්න. ඊළඟ ඔය සජබේ වේදිකාවේ ඉන්න අය එදා මහ බැංකු වංචාවක් උනේ නැහැ කියලා කෝප් කමිටු අපේ හඳුන්නේත් මන්ත්‍රීතුමා කෝප් කමිටු සභාපති බල කරා තර්ජනය කරා. උලන්න මතක ඇති ඒ දවස්වල සියලුම පත්‍රවල මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාට ගියා හඳුන්නේත් කෝප් කමිටුවේ නැගිටයයි පහර දෙන්නවා. එහිමයි. හරිද? හිටියා එක මන්ත්‍රීවරයෙක් ඉන්න කෝප් කමිටුවේ. මහනුවර පැනපු මන්ත්‍රී කවුද? මුස්ලිම් මේ දෙමළ කෙනා. වේලුකුමාර්. වේලුකුමාර් කෝප් කමිටුවේ සාමාජිකයා. මොකද කරේ රනිල් වික්‍රමසිංහ? මේ මහා බැංකු විමර්ශනයේ කෝප් කමිටුවේ පටන් ගන්නකොට වේලුකුමාර්ට අයින් වෙන්න කිව්වා. වේලුකුමාර් අහිංසක මන්ත්‍රීතුමා. හරිද? එතුමා මේකට හැප්පෙන්න ඉන්නෙත් නෑ. මේක හරි කියන්න ඉන්නෙත් නෑ. එතුමා කෝප් එකේ අහගෙන ඉන්නවා. මොකද වුනේ? එයාට අයින් වෙන්න කිව්වා. අයින් වෙන්න කියලා මොකද කරේ? කෝප් කමිටුව දැම්ම සුජීව සේරසිංහ. වංචාව රකින්න මතක තබා ගන්න. හරිද? කෝප් කමිටුවේ වංචාවක් වුණාද නැද්ද කියලා පරීක්ෂණ කරනවා.
පරීක්ෂණ කරනකොට ඇලෝසියන්ස්ගෙන් සල්ලි ගන්නවා. මේවා ඔක්කොම ජනාධිපති කොමිසම වාර්තාවෙත් තියෙනවා. මේවා ඔක්කොම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපු කට උත්තරවලත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කෝප් කමිටුව වංචාව සිද්ධ වුණා කියලා ලියනකොට ෆුට්නෝට් දැම්මා. ඒ කල්ලියම ඉන්නේ සජිත් ප්‍රේමදාස ගාව. එඳ රනිල් වික්‍රමසිංහ ඔය අපෙන් අහපු එක හොඳයි. මේක වැඩිය කියන්නේ නැතුව කරන්න හිතන් හිටියේ හොඳේ. අහපුවම නොකිය බෑනේ නේද? ඔන්න ඇහුවා ඔයා මොකද කරන්නේ? පළවෙනි එක මහා බැංකු වංචාවේ ප්‍රධාන චූදි දෙකුණු අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුව ඉඳන් ලංකාවට ගේනවා රතු වරින්තුකාරයා. පටන් ගමු එතන ඉඳන් හැප්පෙන්න. ඊළඟ තව ඔයාට ඕනද අහන්න ඕන තව? තව ඕනනම් LRC එකේ ඉඳන්, LRC එකේ ඉඳන් දේශපාලන උවමනාකම් මත හන්තානේ වත්තෙන් මහනුවර අක්කර 12ක් රනිල් වික්‍රමසිංහගේ නියෝගය මත හන්තානෙන් අක්කර 12ක් කබිර් රසින්ට දෙන්න කිව්වා ජනවසම ඉඩම්. දෙන්න ඔක්කොම සැලසුම් හදාගෙන ගියා, දීගෙන ගියා. මොකටද මේ? ඒ ගිය වෙන මොකටවත් නෙවෙයි, කබීරෝ රනිල් ගාවට ගන්ද. කබිර් රසින් ඒ කාලේ වැඩිපුරම හිටියේ ජනාධිපති ලේකම් කාර්යාලේ. හැබැයි එන්න ඔන්න මෙන්න මගේ හිටිය ආවිනේ. ආවිනේ තුනම රනිල් වික්‍රමසිංහ නැවත සැලසුම හැදුවා දීපු ඉඩම කැන්සල් කරන්න කියලා. අර දීපු ඉඩම කැන්සල් කරන්න ෆයිල් එක යනකොට අන්න අපිට කොපි එකක් ආවා. දිනේක ආවිනේ හොඳයි. හරි, කැන්සල් කරනකොට ආවා. ඒක ගැන පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? අපිට කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කුරුණෑගල පොල්වත්තෙන් ඉඩම් දුන්නා නම් අපිට කමක් නැහැ. බණ්ඩාර වෙල තේවත්තෙන් ඉඩම් කබීර් රසින්ට දුන්නාට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ගේ ලිපියකින් කොහොමද ආණ්ඩුවේ ඉඩම් ජනවසේ ඉඩම් කබීර් රසින්ලට දෙන්නේ? අන්න පටන් ගන්න ඕන රනිල්. ඒ වැඩෙත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පටන් ගන්නවා. කොහොමද LRC එකෙන් දුන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, මේ දවස්වල විශාල ප්‍රමාණයෙන් බාර් ලයිසන් දීගෙන යනවා. එක බාර් ලයිසන් එකක් ලක්ෂ 300ට විකුණන්නේ, කෝටි 3ට. හරිද? කෑගල්ලපත්තේ ඇමති බාර් ලයිසන් 3ක් විකා කෝටි 9යි. ආණ්ඩුව විතරක් නෙවෙයි, විපක්ෂ තරම් තියෙනවා. සජිත් ප්‍රේමදාස කියනවනම් එයාගේ මන්ත්‍රීවරු බාර් ලයිසන් ගත්තේ නැහැ කියලා ජාතික ජන බලවේගය අපි ලෑස්ති ඔප්පු කරන්න එයාගේ කට්ටියත් ගත්තු බව අපි ගාව තියෙන ලියුම් ඉල්ලපුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? බාර් ලයිසන් බෙදෙනවා මේ වෙලාවේ. අන්න ඒවත් අපි හොයනවා. ඒ විතරක් නෙවෙයි, ගල්ලඟුරු නේද, තෙල් මිලදී ගැනීම මෑත කාලේ ඒවා අපි පරීක්ෂණ කරනවා. හැබැයි ඒව තමයි රනිල් වික්‍රමසිංහ ඔයාගෙන අපි කරන ඒවා. හැබැයි ඔයා දැනගත්තත් එකයි නැතත් එකයි, අපි මොනවද කරන්න කියලා අපි ජනතාවට කියලා තියෙනවා.